කුකුල් කර්මාන්තයේ දෙන විතර කර්මාන්තයේ දෙන මේ නිලධාරීන් කණ්ඩායමක් ඒ සංගම නිලධාරී කණ්ඩායමක් ඉදිරිපත් කර කරුණු කෙරෙහි අපි අවධානය යොමු කරනවා. මීට පෙරත් මේ කරුණු පිළිබඳව මට ඉදිරිපත් කර අවශ්‍ය තොරතුරු ඒ වගේම මම මේ පිළිබඳව වෙළඳැමතුමාටත් දැනුම් දීම කරා මේ බිත්තර මිල යම් ආකාරයකට මධ්‍යස්ථ මට්ටමකට සකස් කළ යුතුයි කියන පණිවිඩය ලබා දීලා තිබෙනවා. මොකද මේ අපේ කෘෂිකර්ම මාත්‍යාංශයේ මේ සත්ව නිෂ්පාදන අංශයෙන් මාස්පතා බිත්තර මිල සම්බන්ධව වාර්තාවක් නිකුත් කරනවා. ඒ අනුව ජූලි මාසයේ වෙන විට 45.95ක් විදියට තමයි ඒක සඳහන් වෙන්නේ. එතකොට අගෝස්තු මාසයේ වෙනකොට තව ඊට වඩා වැඩි වෙනවා කියන එක තමයි ඒ අය මා වෙත දැනුම් දීලා තිබෙන්නේ. ඒ අනුව මම විශ්වාස කරනවා මේ වෙලාවේ මේ ප්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත යුතු කාරණයක්. දැන් ගැසට් එක පළ කරලා තියෙනවා පාරිභෝග්‍ය අධිකාරිය එක් සීමාවක. ඒ වගේම පාරිභෝගිකයන්ට පසුගිය කාලේ බිත්තර මිලදී ගන්න උනේ රුපියල් 60ට උඩින්. ඒ නිසා මේ දෙපැත්තම පිළිබඳව කරුණු සලකා බලා රුපියල් 50 දක්වා මිලකට සිල්ලර මිල බිත්තර අලෙවි කිරීමේ හැකියාව ඇති වෙන පරිදි මේ ගැටලුව සමතයකටපත් කරගන්නකම් සාකච්ඡාව පවත්වනකම් ලබා දීම සුදුසුයි කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. ඒ නිසා පාරිභෝග්‍ය අධිකාරිය මම විශ්වාස කරනවා ඉදිරි දිනවල බැටලීම් කරනකොට ඉන් එහාට විකිණීම් කරන අයට එරිහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි කියන අදහසේ සිටිය යුතු වෙනවා. ඒ වගේම ඊට මෙහා මිලට 40 ගණන් වලට බිත්තර අලෙවි කරන අයට ඒ ආකාරයෙන් කටයුතු කරන්න අවස්ථාව ලබා දීම කාලෝචිතයි. අපි අනතුරුව එන සතියේ වෙනකොට වෙළඳ අමාත්‍යතුමත් ඒ වගේම අදාළ පාර්ශ්වත් සමග සාකච්ඡා කරලා බිත්තර වලට සහතිකමලක් නියම කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඔබතුමාගේ විෂයපතිය තමයි මේක තියෙන්නේ මේ සම්බන්ධය. ඒතකොට දැන් ඔබතුමාගේ විෂයපතියදී නිලධාරීන් කියන්නේ මේක 49.50ක් වෙනවා කියලා. දැන් බිත්තර නිෂ්පාදකීන් කියන්නේ ඔවුන්ට 49.50ක් වෙන එක ඔවුන් කොහොමද 43ට 45ට සිල්ලරි ගුණන්න දෙන්නේ කියලා. ඒතකොට 38ක් විතර තමයි ඔවුන්ගේ ගාණ කියන්නේ. ඒක තමයි එක්ක මෙතන සත්ව නිෂ්පාදනාංශයට වරදින්න ඕනනේ. සාමාන්‍ය ඒගොල්ල මාසිකව තමයි මේ ප්‍රකාශය මේ ප්‍රකාශනය නිකුත් කරන්නේ. එතකොට එහෙම නැත්නම් විතර නිෂ්පාදකයොන්ට මේක වරදින්න කොතන හරි එහෙම ප්‍රශ්නයක් තියෙනවද කියලා අපි බලන්න පුළුවන්. සාමාන්‍ය අපිට පිළිගන්න සිද්ධ වෙන්නේ මේ සත්ව නිෂ්පාදනාංශය දෙන මේ වාර්තාව තමයි අපි පිළිගන්නේ. ඒ නිසා ඒකේ අනුව මේක සඳහන් කරලා තියෙන්නේ ජූලි මාසයේ වෙනකොට 45.95ක් විදියට, ඒ කියන්නේ 46ක් වගේ ඒකම. එතකොට අගෝස්තු මාසයේ වෙනකොට උපකල්පනය කරනවා ඊට වඩා වැඩි මිලකට මේ බිත්තර අලෙවි කරන්න බිත්තර නිෂ්පාදන වියදම යයි කියලා. ඒ නිසා අපිට ඒ නිසා තමයි මම කිව්වේ 40 රුපියල් 50ට අඩුවෙන් රුපියල් 50ට වැඩියෙන් නම් කිසිසේත්ම විකුණන්න හැකියාවක් ඇති වෙන්නේ නැහැ. එහෙමයි වැටලීම් කර යුතුයි. ඒ වගේම දඩ ගැසිය යුතුයි. රුපියල් 50 දක්වා මේ කෙටි දින ගාන තුල මේ ප්‍රශ්නේ සමතේකටපත් වෙනකන් විකිණීමට අවසර ලබා දීම සුදුසුයි. මොකද දැන් අද වෙළඳ පොලේ බිත්තර හිඟයකුත් තියෙනවා. බිත්තර අවශ්‍ය අයට බිත්තර ගන්නත් නැහැ. ඒ වගේම බිත්තර නිෂ්පාදනය කරන ගොවීන් වෙත එයාටත් ප්‍රශ්නයක්. දැන් මේ බිත්තර අලෙවි නොකිරීම නිසා ඒව නරක් වුණොත් එතනත් පාඩුවක් වෙනවා. ඒ වගේම මේ කර්මාන්තයත් අපි රැක ගන්න ඕනේ. මොකද කුකුල් කර්මාන්තය මේ සත්ව පාලන අංශය අපි රැක ගන්න ඕනේ. බිත්තර රටින් ගේන එක සාධාරණ වෙන්නේ නැහැ. කිසිසේත්ම අපි ඒකට ඉඩ දෙන්න පුළුවන් කමකුත් නැහැ. මේ රටේ මේ බිත්තර ව්‍යාපාරයේ යෙදෙන අය ලවාම මේ නිෂ්පාදනය වැඩි කර ගැනීම තමයි අපි අපේක්ෂා කරගන්නේ. ඉදිරියේදී අපි මේ සඳහා අවශ්‍ය වන සත්ව ආහාර සහන මිලකට ලබා දීමේ වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා. අපිට දැනට බඩිරිඟු සහ සහල්වල ඇතුළුවේ ද්‍රව්‍යවල හිඟයක් තියෙනවා. ඒවා ආනයනය කිරීම සඳහා අපි බලපත්‍ර මේ වන විටත් නිකුත් කරලා තිබෙනවා. ඒව ලංකාවට ආවට පස්සේ අපිට මේ මිල තවත් අවශ්‍ය පරිදි සංශෝධනය කර ගැනීමේ හැකියාව තිබෙනවා. අපිට අවශ්‍යයි පාරිභෝගිකයට සාධාරණ මිලකට බිත්තරයක් දෙන්නත් අවශ්‍යයි. ඒ වගේම මේ කර්මාන්තයත් රැක ගැනීමේ අවශ්‍යතාවය තිබෙනවා. මේ ඔබතුමාලගෙන් ඒතුළු විමසීමක් කළාද මේ ගැසට් එක ගිහුවේ කොහොමද නැත්නම් වෙළඳ අමාත්‍යාංශයේ හුදකලා වෙත මේක ගහලා තියෙන්නේ? නෑ නෑ මේක සම්බන්ධව අපේ අමාත්‍යාංශයෙන් හෝ මං හිතන්නේ අපේ ආයතනවලින් මේ සම්බන්ධව අපේ ආයතනයෙන් හෝ අපේ අමාත්‍යාංශයෙන් මේ ආයතනවලින් විමසීමක් කරලා නැහැ. මම දන්න පරිදි මගෙන් නම් විමසීමක් කරේ නැහැ. එහෙම විමසීමක් කරා නම් වඩා සුසුයි කියන එක තමයි මම විශ්වාස කරන්නේ. ඉදිරියේදී මේ මිල තීන්දුව කිරීමේදී වැඩි හෝ අඩු කියන එක තීන්දුව කිරීමේදී
මේ අදාළ අංශ එක සාකච්ඡා කරලා මේකට උත්තර කරාම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැති කියන එක තමයි මම විශ්වාස කරන්නේ. මේක ට්‍රූ ඇති වෙලා තියෙන ඇත්තට මේ සම ඒ නිසාම නේද මේක? නැත්නම් ඒක තමයි මේක මේ පිළිබඳව දැන් මේක මේක දැන් මේ මිලවල් දෙක තුනක් කියවෙනවනේ කට්ටියගේ. මම කියන්නේ සමහරලාට ඒගොල්ලෝ සාධාරණ හේතුවක් මත තමයි මේකට මැදිහත් වෙන්නේ නැත්තේ. මොකද හේතුව තමයි රුපියල් 60 ගණන් ගියා මේක 100ට විතර යවනවායි කියලාත් කට්ටිය කිව්වා. ඒ නිසා මේක සාමාන්‍ය මිලකට පවත්වාගෙන යෑම අරමුණෙන් හොඳ අරමුණකින් වෙන්න පුළුවන් පාරිභෝගික අධිකාරිය මේ මිල ගැසට් කරන්න නැත්තේ. නමුත් ප්‍රායෝගිකව මේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව එයාට මේ අවශ්‍ය තොරතුරු ලබා දුන්නට පසුව මේ තත්ත්වය වෙනස් කරගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. මොකද මේ ඉස්සර කියන්නේ තියාගන්න බැරි දෙයක්. කල් තියාගන්න බැරි දෙයක්. ඒක ඒක ඇත්තටම මේ දවස් දවස් කීපයක තුන විසදී යුතු ප්‍රශ්නයක්. ඒකම ඔබතුමා හිතන්නේ මේ සම්බන්ධයෙන් අපි සිටියක සමුදාය නෝට තීරණයක් හම් වෙන්න පුළුවන් කියලා. නෑ අපිට මේ සතිය ඇතුළත මුල් දවස්වලම මේ සඳහා සාධාරණ තීන්දුවක් ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම අද මේ ඇත්තම මේ දිනවල රටේ දැඩි කතාබහට ලක් වෙලා තියෙන මේ බිත්තර සම්බන්ධව කතා කර ගැනීම සඳහා අපි අවසාන මොහොතේදී අපේ විෂයපතේට අදාළව අපේ විෂය බාර අමාත්‍යවරණ ගරු මහින්ද අමරේන්ද්‍ර මැතිතුමා මුණ ගැහෙන්නට අපි අදිසියෙම එතුමාගේ නිල කාර්යාලයට පැමුණුණා. ඇත්තම එතනදී අපි එතුමාට පැහැදිලි කරේ වෙනත අමාත්‍යවරයාට පැහැදිලි කරාසේම මේ බිත්තර ගෙඩිය නිෂ්පාදනය කර ගැනීමට අපිට කොච්චර පිරිවැයක් දරන්න සිද්ධ වෙනවද? එතකොට මේ පිරිවැයට සාපේක්ෂව පාරිභෝගික අධිකාරියෙන් ප්‍රකාශ කරලා තියෙන 43 45 කියන මිලට අපිට කොහෙත්ම බිත්තර දෙන්න ක්‍රමයක් නැහැ. මේ හේතුව තුල ඇත්තම ඉස්සරහට උත්සව සමයක් එන්නේ. එතකොට දැනටත් 140ක් විතර පමණ තමයි ප්‍රමාණයක් අපේ මේ නිෂ්පාදනය රැඳිලා තියෙන්නේ. 160ක්ම මේකෙන් ඉවත් වෙලා තියෙන්නේ. එතකොට මේ 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 විදිහට පාරිභෝගික අධිකාරිය විසින් 43 45 කියන මිල නියාමණයන් දෙකක් තුල බිත්තර අලෙවි කිරීමට සැලසීම තුල මේ ඉතුරු වෙලා තියෙන 140නොත් 120ක් විතර ප්‍රමාණයක් මේ අනිවාර්යයෙන්ම මේ කර්මාන්තයෙන් ඉවත් වෙනවා. ඒ හේතුව තමයි ඉස්සරහදී උත්සව සමයක් ළඟා වෙනවා දෙසැම්බර් නැත්තල් ඇත්තරම. එතකොට මේ මොහොත වෙනකොට ඇත්තරම අපි 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 විශ්වාසයෙන් අහනවා මේ මේ කාරණාව තුළ ඇත්තරම මේ වෙනදා මාත්‍යවරයාට අවස්ථා තුනකදී අපි කියන එතුමත් එක්ක කතා කරා. ඒ හැම අවස්ථාවකම අපිට කියනවා ඔයාලා උපරිම මිල රුපියල් 50ක සීමාවක තියලා මේ බිත්තර අලෙවි කරන්න. මේක සංශෝධන මම ගෙන එනතුරු පාරිභෝගික අධිකාරිය හා දෙපාර්තමේන්තුව සම්බන්ධ කරලා මේකට අපිට සංශෝධන දෙනවා කියලා කියනවා. එතෙක් රුපියල් 50ට අපිට බිත්තර අලෙවි කරගන්න කියලා කියනවා වෙනද පොලේ සිල්ලන මේ රඳවගෙන. නමුත් අපි එතුමා එක්ක කතා කරලා එළියනකොට එතුමා තව කාරණාවක් කියනවා. එතුමා හැන්දෑවට එකයි උදේට එකයි කියනවා කියන එකයි මට නම් හැංගෙන්නේ මේ කාරණාවේදී. අපි රුපියල් 50ට බිත්තර විකුණ ගන්න පුළුවන් වෙනද මහතුන් මේ රුපියල් 50යි මිල සීමාවේ රඳවන්නේ බිත්තර අලෙවි කරන්න රුපියල් 45කට ගෝවිපල හිමියන්ගෙන් බිත්තර ලබා ගන්න කියලා ප්‍රකාශයක් කර මොහොතේම එතුමා පහවදාට කියනවා නෑ මේක ගැසට් එකක් තියෙනවා 43 45 කියලා. ඇත්තටම මේක මොකද්ද දවල්මිගේ රෑ දනියෙල් වගේ කතාවක් එතුමා අපිට ප්‍රකාශ කරන්නේ. ඒ ඒ නිසා තමයි අපි ඇත්තටම අපේ විෂය බාර අමාත්‍යවරයා හැටියට අපේ ගරු මහින්ද අමරේන්ද්‍ර මහතුමාට අපි ඇවිල්ලා මේ ප්‍රකාශය සඳහන් කළේ. ඇත්තටම එතුමා අපි සංඛ්‍යාත්මකව අපි මේ සියලු දත්ත තොරතුරු එතුමාට දුන්නා. එතුමා සාවධානව අපේ ප්‍රශ්නේ අසාගෙන සියලු ඇත්තටම අපිට එතුමාට අපි අපේ නිෂ්පාදන වියදම් මේ ඒ හා සමානව වාර්ෂිකව අපි බිත්තරෙම තිබිච්ච හැටි කොහොමද කියලා අපි ගණනය කිරීම සේරම සිද්ධ කරා. පැහැදිලිවම ඇත්තරම ඊට පස්සේ මේ බිත්තරෙම ඇත්තරම සති දෙකක පමණ කාලයක් තමයි ඒ කියන්නේ අගෝස්තු 8 වෙනිදා සහ අගෝස්තු 15 කියන දින දෙකේ පමණයි රුපියල් 50න් ඉහළට මේ බිත්තර මිල ගමන් කරේ. එතකම බිත්තර මිල රුපියල් 50 පල්ලේ සීමාව අපි රඳවගත්තා. මොකද අපිට මේ කොරෝනා සමයෙන් පස්සේ රට තුල ඇතිවෙච්ච උද්දමනයත් එක්ක ජූලි ජුනි ජූලි කියන මාසවල අපේ බිත්තර අලෙවි කර ගැනීම දැඩි අපහසුතාවක් පත් වුණා. විශේෂයෙන්ම ලංකාවේ ඉන්ධන අර්බුදයක් පැවතුණා. එතකොට අපේ ගොවි මහතුන්ට කෑම සපයා ගන්න බිත්තර ටික ප්‍රවාහනය කර ගන්න දැඩි අපහසුතාවයකට ලක් වෙලා එතනදී අපි මේ මොහොතේදී අපි මිල තීරණය කරලා තිබේ රුපියල් 37යි 38යි කියන මිලකට. නමුත් අපේ ගොවි මහතුරු ඒ වෙලාවේ රුපියල් 32ට 33 මේ බිත්තර මේ වෙලෙන්දන්න දුන්න හේතුව බිත්තර ගෙඩියක් කියන දේ අපිට තියා ගන්න බෑ. සතියක් දෙයක් යනකොට මේක නරක් වෙනවා. එතකොට ඒ නිසාත් එතනදී ගොවි මහතුරු අපේ මේ කර්මාන්තයෙන් ඈත් වුණා. ඒ නිසා තමයි අගෝස්තු මාසේ ආරම්භ වෙනකොටම මේ ඩීසල් නැවත ලංකාවට ඇවිල්ලා නැවත හෝටල් ටික ඇරිලා නැවත පාසල් ටික විවෘත වෙලා මේ කාර්මන්ත ටික ඇතන විශේෂයෙන් ගෑස් අර්බුදයකුත් තිබ්බා. කඩවල් කරගෙන යන්න බැරි තත්ත්වයක් තිබ්බා. මාස 3ක 4ක පමණ කාලයක් ලංකාවේ ගෑස් නැතුව දැඩි අර්බුදයක් තිබ්බා. මේ සියලුම දේවල් සංකලනය වෙලා යම්කිසි තැනකට ගමන් කිරීම නිසා තමයි මේ බිත්තර මිල රුපියල් 50 සීමාව උඩට ගියේ. අපි නමුත් සංගමයක් ඇටියට අන්තිම මොහොතේදී තීරණය කරා රුපියල් 55 56 කියන මිලෙන් ඉහළට අපි කවදාවත් මේ බිත්තර මිල අරින්නේ නැහැ. මේ රටේ පාරිභෝගික එහෙම උනොත් මේ රටේ දෙන උද්දමනයත් එක්ක අනිත් භාණ්ඩ මිල ඉහළ යාමත් එක්ක දැඩි අර්බුදයකට ලක් වෙනවා. පාරිභෝගිකය ඒ නිසා අපි මේ 55 55 56 කියන සීමාවේ කෙරවලේ අපි නතරෙමු. අපි ආණ්ඩුව සමග කතා කරලා රජය සමග කතා කරලා අපිට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය සාධක බඩේරිඟු සෝයා හුණුසාල් කියන දේවල් අපි ආනයනය කරගමු. මේ ඒ සඳහා අපි සාකච්ඡා ආරම්භ කරා. නමුත් මේ මොහොතේදී තමයි
කිසිම කෙනෙකු අනුදැනුමක් නැතුව වෙළඳ අමාත්‍යාංශය විසින් හිතුවක්කාරී විදිහට වෙළඳ අමාත්‍යවරයා පාරිභෝගික අධිකාරිය හා එකතු වෙලා මේ 43 45 කියන සීමාවකට මේ මිල පාලනයක් නිකුත් කරේ නමුත් ඇත්තටම අපි එතුමාට අපේ ගරු අමාත්‍යවරයාට අපි පැහැදිලි කරා මේ සංඛ්‍යාලයකට මේවා මේ බොරු කරන්න බෑ මේවා අපේ සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිකුත් කරන මාස්පාදා නිකුත් කරන මේ සංඛ්‍යාලයකට එතුමා එතකොට ඇත්තටම අපි කියපු නිෂ්පාදන වියදම ගැන එතුමා අවබෝධ කරගත්තා මේක ජූනි මාසේ සංඛ්‍යාත්මකව කියලා තියෙනවා රුපියල් 45.95ක් බැය වෙනවා කියලා ඒක අපි කියපු දේවල් නෙමෙයි එතකොට ඒ හා සමානව අපේ විතර කෙරියට අවශ්‍ය මිල නියම කරන තේ එතුමා අපට ඇත්තටම අපි වෙනුවෙන් කතා කරලා කිව්වා රට මේ ආණ්ඩුවට වෙන දෙමතිවරයාට පාරිභෝගික අධිකාරියට රුපියල් 50 සීමාවේ මේ ගොවීන්ට මේ බිත්තර ටික අලෙවි කරලා දෙන්න මේකට එතුමාලා සාකච්ඡා කරලා උත්තරයක් දෙනවා කියලා ඒ නිසා මම අද අපේ රටේ සිටින ගොවි මහතුන්ට වෙළෙන්දුන් හැමෝටම කියනවා ගොවි බලෙන් ඔබතුමාලා රුපියල් 45ට බිත්තර මිල ගෙඩියක් මිලට ගන්න ඉම්පන්ලහට බිත්තර ඉල්ලන්න එපා ගොවියෝ මේ වෙනේ බරපතල විදිහට අසරණ වෙලා ඉන්නේ ඒ බිත්තර ගෙඩිය ගෙන දෙන්නේ இல்லා වෙළඳ පොලේ රුපියල් 50ට විකුණන්න ඊට එහා විකුණන්න එපා පාරිභෝගිකත් අපි හා සමානව අපහසුතාවයකින් මේ රටේ දුප්පත් මිනිස්සු ජීවත් වෙන්නේ මේ දෙක අතර මේ පරාසය දොර නදවගෙන 45 50 කියන පරාසය දොර මේ බිත්තර මිල නදවගෙන මේ ප්‍රශ්නේ निराකරණය වෙනකන් අපි මේ බිත්තර විකුණමු ඇත්ත වශයෙන්ම මම විශ්වාසයෙන් කියනවා වගකීමෙන් ගරු අමාත්‍යවරයා මහින්දමරේ අමාත්‍යවරයා විශේෂ බාර අමාත්‍යවරයා අපිට කිව්වා දැන් මේ වෙනකොට හුන්සාල් බඩේරු මේ කැඩුණු සහල් කියන සියලු දේවල් ගෙන්නන්න රටින් අවසර දීලා තියෙනවා ඕනම කෙනෙකුට ගේන්න පුළුවන් කියලා මේ නිෂ්පාදනයන් ඇත්තටම රට තුරට තම මාසයක් පමණ කාලයක් තුල ආනයනය කිරීම සිදු වෙනකොට ඉබේම මේ බිත්තර මිල පහළ යනවා ඒක අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන් කිසිම මොහොතක අපි වගකීමෙන් කියනවා මින් ඉදිරියට මේ රුපියල් 55 56 කියන සීමාවෙන් උඩට මේ බිත්තර මිල ගමන් කරන්න ආපු සීමාවක් තියෙන ඒ නිසා නිදහසේ මේ කර්මාන්තයේ දෙන ගොවීන්ට මේක කරගෙන යන්න වෙළඳ අමාත්‍යාංශ වෙළඳ අමාත්‍යවරයාත් පාරිභෝගික අධිකාරී සභාපතිවරයාත් දෙදෙනාම කතා කරලා මේක සංශෝධන කරනලා මේ කර්මාන්තය ආරක්ෂා කරලා දෙන්න කියලා වගකීමෙන් මම ඉල්ලා සිටිනවා මම සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමේ භාණ්ඩාගාරික විජේ අල්විස්